ලංකාවේ විශාලතම කාබනික වගාව ක්‍රියාත්මක වෙන ස්ථානයට තමයි අද ඔන්ටොපික් තුලින් අපි මේ ඇවිත් ඉන්නේ. මේ තමයි උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානය. මේ ස්ථානය පිළිබඳව සහ මේ ස්ථානයේ මෙහෙවන අපේ සිරි සමන්ත භද්‍ර ස්වාමින් වහන්සේ පිළිබඳව සමහරු චෝදනා එල්ල කරත් රටට ආදර්ශයක් දෙන මේ කාබනික වගාව කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? අපි අහලා බලමු ස්වාමින් වහන්සේගෙන්. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. තෙරුවන් සරණයි. මේක කතා කරන්න කලින් අපි යම් ෆීල්ඩ් එකකට උමන්දාවේ මෙච්චර ලොකු වගාවකට අවශ්‍ය ආභනික පොර හදාගෙන කොහොමද අපි අහලා බලමු උමන්දාවේ මේ කෘෂි කර්මාන්තයේ බාරව ඉන්න ස්වාමින් වහන්සේන මොකද්ද මේ ක්‍රමවේද කීපයක්ම අපිට දකින්න තියෙනවා මෙතන පිළිගත කාබරි පොර අංගනේ විද්‍යාකර කොම්පෝස්ට් නිෂ්පාදනය කරනවා අපි පොල්ලතු ක්‍රෂ් ක්‍රීම කරනවා දියර පොර නිෂ්පාදනය කරනවා කාබනික විකර්ෂක අපි නිෂ්පාදනය කරනවා අමුද්‍රව්‍ය මොන මොනද අමුද්‍රව්‍ය පාවිච්චි අපි දැන් කොම්පෝස්ට් නිෂ්පාදනයට භාවිත කරනවා ලපටි කොළ වර්ග කොළ රොඩු වියලි කොළ වර්ග සත්ව පොහොර වර්ග ෆොස්ෆේට් පාවිච්චි කරනවා මේ ක්‍රෂ් කරණය පාවිච්චි කරනවා එකතු කරලා ගොඩ ලේයර් වශයෙන් අතුරල ඉවර වෙලා වහලා තියෙනවා. ඒතර මාස තුනකින් අපිට මේ කොම්පෝස්ට් ලබා ගන්න පුළුවන්. හා හඳුනනවා අපිට පිළිවෙලින් කියමු මොන මොනවද මේ කාබනික පොහොර වර්ග? දෙන තිනවා කුකුල් පොහොර තියෙනවා, ගොම පොහොර තියෙනවා, කර 10 තියෙනවා, ෆොස්ෆේට් තියෙනවා, කොම්පෝස්ට් තියෙනවා. ඝන පොහොර අංශයෙන් පස්සේ ආවා දියර පොහොර අංශයට. අපි මෙහි දියර පොහොර කියලා පාවිච්චි කරන්නේ ගහට වඩා පස වර්ධ සංවර්ධනය කරන්න. ඒකට අපි සුද්ධ ජීවීන් තමයි යොදාගන්නේ. ඒකට හදන අපේ විවිධ දියර වර්ග තියෙනවා. දැන් හඳුනන කෘමිනාශක යොදන්නේ නැද්ද මේ පළවලට? නෑ, අපි කෘමිනාශක නෑ. විකර්ෂක තමයි අපි ඒක කාබනිකව හදාගන්න දේවල් තමයි තියෙන්නේ. ගොඩාක්ම පාවිච්චි කරනවා මෙහෙන් දූණු පොතු, දුම්කොළ නැටි. අපි කෙසෙල් එලිවල යොදාගෙන හදපුව තියෙනවා. ඒ වගේ ගොඩාක් අපතේ යන ද්‍රව්‍ය ඒ වගේ දේවල් වලින් තමයි අපි කෘමිනාශක හදන්නේ. දැන් මෙතන මේ දකින්න නම් එන්නේ මේ අපි හද වැව. මෙතන තනිකර මඩ වගුරක් මීට අවුරුදු 4-5කට කලින් තිබුණේ. මේක සම්පූර්ණ වැවක් බවට නිර්මාණය කරා. ඉතින් ඒ වගේම තමයි සීතමාලිගාව අපේ විහාරයේ. ඒ වගේම මේ කොටේජස් විශිකායට සහ එයා නවතන් ගන්න පහසුකම් හදලා තියෙනවා මෙතන. මේ අර අඩි 20 කන්ටේනර් පෙට්ටිනේ. ආ. අතුල ඇඳන් දෙකක් තියෙනවා, බාත්รูමයක් තියෙනවා. නවතන් පහසුකම් ලබා දෙනවා. ඒක සසා දින. ඒතර කෙනෙක් ඇවිල්ලා නවතිලා යන්න පුළුවන් බලන්න. ඉස්සරහම මම පේන්න තියෙන්නේ ධර්මශාලාව. අද වගාව පැත්තට මෙහෙට දැන්. ඔව් වගාව පැත්තට මෙහෙට. මේ ආ පැත්ත සම්පූර්ණ පේන්න තියෙන්නේ කටුවනද වගාව. ලෙමන් වගාව කරලා තියෙනවා. එතන ජම්බු, ගොඩම් වර්ග මෙතන වේන දෙනා කිරියල වගා කරලා තියෙනවා. කහ වගාව සහ ගම්මිරිස් වගාව. දැන් ඔක්කොම මේ පොළොව වගාව කතරේ හැදලා තියෙන්නේ. දැන් මේ මෙහෙණින් වාසෙලා ඔය තනකොළ ගලවලා ඒ සුද්ධ බද්ධ කරන කටයුතු කරනවා. දැන් මේ මෙහෙ එහා පැත්තම ආලක මන්දාව මේ සම්පූර්ණ මෙතනින් එහා පැත්තම සීතාවන. මෙහෙණින් පාරකින් වෙන් වෙනවා නේ. පාරකින් වෙන් වෙනවා කොටස් දෙකකට. මොකද මේ පිටිපස්සේ ගමක් තියෙනවා. ඒ ගමට යන පාර. මේ විවාගාව සම්පූර්ණ සම්පූර්ණ විවාගා කරලා තියෙනවා. මේ හරිය දැන් මේ සිවිල් ආරක්ෂක සහ යුද හමුදාවේ උදව් අපිට උදව් කරනවා මේ වගා කටයුතු කරන් යන්න. සරුවට වැවිච්ච වී වගාවක් අපිට පේන්න දින හැමදෙරේ කොච්චර විතර අක්කර ගණක් වී වගා කරලා තියෙනවද මේ? මේ වෙනකොට අක්කර 10ක් විතර. අනිත් භෝග වගාවන් කර 70 බුම්බ දේශෙන් අනිත් භෝග වගාවන් තිර 50කට වැඩි ප්‍රමාණයක වගා කරලා තියෙනවා. දැන් මෙතනින් ගත්ත දැන් මෙතන බණ්ඩක් කලාලා තියෙනවා. ඊට අමතරව පළවෙච්ච ලීක්ස් තමයි රහපැත්ත පේන්න දින. රහපැත්ත ටිකයි. දැන් මිනිස්සු දැන් නూరుලි විතරේ ලීක්ස් දෙන්නේ කියලා. ඒකනේ මන්දා හදලා දිනවා. ඊට පස්සේ මේ නිවිති. දැන් මේ වසක් මිසක් ගහන්න නැතුව මේ දියර පොහොර. ඔව්. ඒවා ඉහිලා තමයි දැන් මේ හදලා තියෙන්නේ. දැන් මේවා ලොකු හානියක් කියලා නැහැනේ. ගස් ලැබු හැමත් හොඳට කෙටිදී. අපි ඇවිල්ලා තියෙන්නේ මේ උමන්දාවේ සඳුන්නුවෙන්ට. මේ ස්ථානයේ සුවිශේෂී කාරණයක් වෙනවා. අපේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ දේ මොකද්ද කියලා. මේ මීමැසි පාලනය මෙහි උමන්දාවේ කරනවා. මීමැස තමයි මේ පලිබෝධනාශක වලින් වැඩිම දුක් විඳින සතා. දුක් විඳින සතා. මොකද මල් පරාගණය කරන්නේ මීමැස්සනේ. එතකොට මීමැස නැත්තම් ජීවේ නැහැ. කාබනික පොහොර භාවිතය උචිතයි. මෙයාලගේ ජීවය යහපත් මටත් එක පැත්තකින්. අපි එනකොට තිබෙච්චට වඩා දැන් හොඳ අස්වැන්නක් ගන්නවා මේ පරාගණය සිද්ධ වෙන නිසා. අපි අවසානයේ මේ සීළු වගාවන් වල පළදාව කොයි වගේද කියලා බලමු. ගේන උමන්දාවේ dancer ලා. කාබනික පොහොර භාවිත කරලා අච්චර ලොකු වගාවකින් එන පළදාවත් එක්ක නිර්මාණය වෙන ආහාර වර්ග ගණනාවක් තියෙනවා. මේ තමයි උමන්දාවේ dancer ලා අපි ඇවිල්ලා ඉන්නේ. මේ දේශීය නිෂ්පාදන ඔයා එන නිසා අපි හැදුවා දෙල් වලිනු කොස් වලිනු. මේ වර්ග අයිස්ක්‍රීම් බලන්න කාලා. අයිස්ක්‍රීම් වගේම තමයි. තමයි. මේ දෙල් පිටි වලින් බූන්දි. බූන්දි වගේම තමයි. බූන්දිම තමයි. මෙතන අපි හදනවා අපේ ජූස් වර්ග. දැන් අද අපි ඔයාලට එකක් දෙන්නම් මං රහ බලන්න විතරක් නිල් කටරොඩු ජූස් එකක්. දැන් අපි මේ වගේ අද්දක්කම අර නිකන් ඩයි දාපු නෑ 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 ඔක්කොම නැචරල් මල් වලින් ගන්න.
රසායන දැන් ওই දෙල් පිටි වලින් හදපු කැරමල් පුඩින් එක කැඳි දෙක තුනක් ගන්න කන්න ඕක මෙදත් කන්න නේද දැන් ওই ශැංග්‍රිලා හිල්ටන් ඒ හෝටල් වල තියෙන පිටි රට කෑමනේ ඉතින් මං කියන්නේ මේ ටික ගේන්න කියලා දෙල් පිටි වලින් හදපු මණි පිට්ටු ඩක් කාල බලමු පොඩ්ඩ නෙමෙයි දැන් ওই ටික ඉවරලා ඔක්කොම ඉවර කරන්න වෙනවා ස්පැගටි එකක් දෙල් වලින් හදපු මේක මං දායි ප්‍රසිද්ධ කෑම කෑම නිල් බත් මේකට දාලා තියෙන කටරොඩු බත් ඕන කෙනෙකුට ඇවිල්ලා මං කියන්නේ මෙතනින් ඉගෙන ගන්න කියලා वर्ग की बटर कोलेस्ट्रोल अभी रसम रस को शुगर वेडी ऑयल वर्ग गोसीपे उदोषण प्रश्न प्रश्न पिलिका प्रश्न दवस पिलिका लोके विषम कैम तीन तनिकाशक विरुद्ध पक्ष मेनस रटट आदर पक्ष आदर मेरा मम्मी एंड धर्मी कथा कर बला एक मम्मी मगे हेम अहन प्रश्न घटम धर्मे मितर पुत्र दूड़ना एक मेटर गौरव जनता मे विधि काबनिक पोर भावित कोई विधि अपे वगावन सार्थक धनवत्कर व्यक्त नितिन समुगण मे उमंदाब बौद्ध विश्व गम्माने सिटर